මාෂා තෙල් බෝග පරිශන හා සංවර්ධන මධ්‍යස්ථානයේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අපිට අද විශේෂ දවසක් මේ වගේ ගොවි දිනයක් පවත්වාගෙන යාම තුළින් අපිට බොහෝ ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන් අද පැවිදි කෘෂිකර්ම වැඩමුළුවේදී මමත් ගොඩාක් උපදෙස් ගත්තා යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ පැවති ස්වයං පෝෂිත කෘෂි ආර්ථිකය වෙනුවට ආනයන අපනයන මත යැපෙන ආර්ථික තත්ත්වයක් ඇති වුණා. ඒ නිසාවෙන් රටට අවශ්‍ය ආහාර වැවිලි කෘෂි කර්මාන්තයෙන් ලැබූ ලාභෙන් ආනයනය කිරීමතේ යොමු වීමෙන් පසු සමාජයේ අස්ථාවරත්වයට පත් වුණා. සාගර තත්ත්වයන් අධිග්‍රාමීයව පවතින දිලිඳුකම ආහාර අහේනිය වැනි තත්ත්වයන්ට පිළියම් ලෙස ක්‍රමවත්ව දේශීයව ආහාර නිෂ්පාදනයේ නගා සිටුවීමට ක්‍රමවත් ආයතනයක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිහි වුණා. එදා මෙදා කාලය තුල කෘෂිකාර්මිකව ජනනය කරන ලද තාක්ෂණයත් එම තාක්ෂණය ගොවි ජනතාවට බෙදා දෙමින් ව්‍යාප්ති ක්‍රියාවලිය නිරන්තරව සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2000 වසර වන විට වීවලින් ස්වයං පෝෂිත වූ ශ්‍රී ලංකාව මේ වන විට තාක්ෂණය ජනිත කරමින් ගොවි ජනතාවගේ ආර්ථික සමාජීය මට්ටම ඉහළ නංවමින් සිටිනවා. මෑත කාලීන අවශ්‍යතාවයක් ලෙස කෘෂි තාක්ෂණික දැනුම සොයා ගැනීම ගොවි පරපුරට බෙදා දීම ලහි ලහියේ සිදු කළ යුතුයි. ඒ සඳහා නොයෙක් උපක්‍රම යෙදීමට අවශ්‍ය වනවා. දිගුකාලීන වැඩසටහනක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා. අගුණකොළ පැලැස්ස තෙල් හා මාංශ භෝග පරිශන හා සංවර්ධන මධ්‍යස්ථානයත් සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයත් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයත් ඇතුළත් ආයතන සංකීර්ණය තුළ ගොවි ජනතාව ඇතුළු මහ ජනතාව වෙත කෘෂි දැනුම බෙදා හදා ගැනීමේ අරමුණින් ගොවි දිනය ආරම්භ කළා. මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් එක්ුණා. අද ගොවි දිනය මේ අඟුණුකොළ පැලැස්සෙන්ම ආරම්භ කරන්න කටයුතු කිරීම පිළිබඳව මම දෙපාර්තමේන්තුවටත් ඒ සම්බන්ධව කටයුතු කරන සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. අද මෙතන වැඩසටහන තියෙන්නේ මේ අපි කතා කරලා යන රැස්වීමක් නෙමෙයි. සමුනාසිලර තියෙනවා මෙතන මේ අඟුණුකොළ පැලැස්ස ආයතන ටිකේ සිදුවෙන ක්‍රියාවලියන් පිළිබඳව පරීක්ෂා කරන්න. සහ ඕන් කරපු කාර්යයන් පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරියේදී ඒ තාක්ෂණයේ ගමට ගෙනහිල්ලා ඔබේ ගොවිපළ තුල ගම තුල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් තමයි අද සූදානම් කරලා තියෙන්නේ. සාද දවසම වැඩමුළුවක් විදියට ඒ වගේ මින් අනතුරුවත් ඔබට තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම ගොවි ජනතාවට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන් අනිත් ශේෂ්ඨවල ඉන්න නිලධාරීන්ට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන් ඒවා පිළිබඳව මේ ප්‍රධාන අයගෙන් තොරතුරු දැනගන්නත් විමසීම් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා අපි හැමම දන්නවා අද අපි රටේ අපිට තියෙන ලොකු චැලෙන්ජ් තමයි ෆුඩ් සෙකියුරිටි සහ ෆුඩ් සේෆ්ටි. ඔබලා අපේ ආදරණීය ගොවිජන මාත්ම මාත්මගේ අපේ යුතුකම තමයි ඉදිරියේදී අපි කොමහරි අපේ නිෂ්පාදන තව වැඩි දුරට දියුණු කරන එක. මෙහිදී ගොවි ජනතාවට ලැබුණු සුවිශේෂී අවස්ථාව නම් ශේෂ්ඨ නිරීක්ෂණය කරමින් නව කෘෂි දැනුම හා තාක්ෂණය ලබා ගැනීමට ඉඩකඩ විවර කර ගැනීමයි.
අපි දන්නවා පසුගිය වසර 3ක් විතර තිස්සේ 2019 වසරෙන් පස්සේ 2020 21 22 යන වසර 3 තුල රට තුල පැවති අයහපත් තත්ත්වයන් යටතේ අපට ඇත්තරම ගොවි ජනතාවට මේ වෙනකිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සොයාගත් නවීන තාක්ෂණයන් අපට ඒ විදිහටම ජනනීය තාක්ෂණයන් ගොවි ජනතාවට ලබා දීමේ අපහසුතාවයන් රාශියක් ඇති වුණා ඊළඟට එම තත්ත්වයන් මේ වන විට වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය නැවත යථාවත් වූ තත්ත්වයන් තුල ගරු අමාත්‍යතුමාගේ අදහසක් අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇතුළු අපි කණ්ඩායම තීරණය කරා මෙම යලකන්නේ සිට ගොවි දින වැඩමුළු රාශියක් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනවල ලංකාව පුරා දියත් කරනවා එමින්ම ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමටද තෙල් හා මාෂ භෝග ගැටලු හා අනිකුත් ශේෂ්ත්‍ර ගැටලු निराකරණය කර ගැනීමටද ගොවි ජනතාවට මහඟු අවස්ථාවක් ලැබුණා. මොකද මේ වෙනකොට ගොවි මහතුරු දන්නවා ඉතාලි ලේසියෙන් මේ කටින් වලින් පැල හදා ගන්න පුළුවන්. ඒකට තමන්ටම පැල හදා ගන්න තාක්ෂණයේ මේ කොටස මේ ඉන්න ගන්න. कृषिकर्म क्षेत्रे वगा वैडिदून करगनीम सदा अभी अत्र करगत्ते मुनवादा करे कि हित अब कर करल हरियट वैड कर दाखिन्नो देखला දැන් අපි ආදර්ශයක් ගත්තා ලෙඩ රෝග ගැන හිතාගත්ත පෝර දාන හැටි හිතාගත්ත කොහොමද මේක කරන්නේ අස්වැන්න වැඩි කරගන්නේ කොහොමද කියලා අපි ඒව තොරතුරු සියල්ලම මෙහෙම වග බලා ගත්තා එමතුමාගේ ප්‍රධානත්වයෙන් ගොවි ජනතාව පාසල් සිසුන් කෘෂි ශේත්‍රයේ නිලධාරීන්ට ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබා දෙන අගනකොළ පැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය කෘෂිකර්ම අමාත්‍යතුමා සහ නිලධාරීන්ට විවෘත වේදිකාවක් තනමින් ගොවි ජනතාවට තොරතුරු ගැටළු ඉදිරිපත් කිරීමටත් ශේෂ්ත්‍ර සායනයක අද්දකීම් ලබා ගැනීමටත් අවස්ථාව සලසා දුන්නා. उत्सव शालावक मुलूक वगे अद प्रायोगिक ක්ෂේත්‍රයට ගිහිල්ලා අපි සියලු මුදේ අපි අත්දැකීම් සහිත අපේ ගොවි මහතුන්ට මේ යම් කිසි පණිවිඩයක් දෙන්නක් මට්ටමට අපි දැනුවත් වුණා මේ වැඩේ. සේවා සංස්කෘ අභ්‍යාස ආයතනයේ වශයෙන් අපි බලාපොරොත්තු වුණා ගොවි ජනතාවට විවිධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණයන් පෙන්වීම සඳහා පෙන්වීම කටයුතු සඳහා
मेसा विशेष संविधान करना गोविंद विशाल गटूना वगा श्रेष्ठ रोग पालीबोध विसंधु मनोदा भोग सहायन प्रायोगिक संविधान कोई जनता नियति अरगन इवेल विसम सिद्धुकटा तर आहार संरक्षण ऐके मगिन विजलने पल इलोल पलतूर अपतेय वाला विजलन क्रमेद इवे पशुवाक्षण ताक्षण क्रमेद अगे एक निष्पादन स व्यवसाय कटितुकनी प्रायोगिक आहार ताक्षण ऐके मगे सिद्धुकर दुना एवगेम अभी आयती पुहन शिशु मगिन बद्धपेर निष्पादन के आवड़े मीमसी पालने वगेम वी वगावे पावत गटल संबंधवत् गोवि जनता धनु आकाप कुशलता संवर्धन करे अवश्य धनु आकाप कुशलता लबादी सिद्धुकर නව ජනිතවන කෘෂිතාක්ෂණය විද්‍යාත්මක පදනමක් මත ඉගෙන ගනිමින් කෘෂි දැනුමෙන් ආකල්පෙන් පරිපූර්ණ නිලධාරින් පිරිසක් බිහිකනු ලබන කෘෂිකර්ම විද්‍යාලයේ වෙතද කෘෂිකර්ම අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් ශේෂ්ත්‍ර නිරීක්ෂණය සිදු කළා. अद प्रवृति कृषिकर्म वेड मुलुदी मम गुडाक उपदेश अभी पुदे श्रेष्ठ अविद एट मट हितुन देता मे कृषिकर्म श्रेष्ठ की एन के लंका बहु दुरट लंका लोके हुदम आहार निष्पादित रटकरा पुलवंतर ताक्षिने तीयदी अपिटम आवेनिक आहार वर्ग अभी आवेनिक सांप्रदायिक क्रम हेमदयाकम मेरटे मेतर तीयदी अभी मेतर आहार निष्पादने मेलवे ऐके लिथुना इतिंग अभी वगाकन देवाल गुडाक उपदेश बहु मे अग्त अभी मे इधि मे मे उपदेश तरगेन अद मे कृषिकर्म वेड सटहा तिबुन मे निलधारी तपिट उपदेश देनवा मम दिन बीजवे निष्पादने यदिला इनवा इतिंग हेम श्रेष्ठ अपे कृषिकर्म निलधारी अपिट उपदेश लभनवा ඉතින් මම කියන්නේ හැමෝම මේ මේ වගේ ආයත මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙලා අපිට අවශ්‍ය සියලුම කරුණු මේ හැම දෙයක්ම අපි වෙනුවෙන් හැම දෙයක්ම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහභාගී කරලා තියෙනවා. මෙලෙස ආරම්භක ගොවිදිනය අගුණකොළ පැලැස්ස කෘෂිකර්ම සංකීර්ණයෙන් ආරම්භ වී ඉදිරියේදී ගන්නෝරුව උද්‍යාන බොග පරිශන හා සංවර්ධන ආයතනය ආශ්‍රිත කෘෂි සංකීර්ණයේදී පැවැත්වෙනු ඇති. මහයිලු පල්ලම ශේෂ්ත්‍ර බෝග හා සංවර්ධන ආයතනයේ ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සුවිශේෂ තාක්ෂණික මධ්‍යස්ථානවල පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා ඔබේ සහභාගීත්වයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලැබදී සෙනෙහසින් අපේක්ෂා කරනවා. Thank you.